අරුණ අහන බලන අය ඔයාගෙන අපි මේ යන ගමනේදී අපි ආවොන්න ඔයාගේ ගෙදරටත් අම්මේ නිකම්ම නෙමෙයි බරටම තෑගිත් අරගෙන ඉතින් අම්මේ මොකද හිතෙන්නේ අරුණ ගැන ගොඩක් කර වැඩසටහන් යනවා ලස්සන නාට්‍යත් යනවා ඉතින් අපි හරි ආසාවෙන් අරුණ ටීවීත් එක්ක ඉන්නේ අපි කිව්වේ අම්මේ මායි දුවයි දුව ගෙදර ඉන්නවද ඒගොල්ලන්ට පාඩුවේ ඉන්නේ දෙනවා. මුන්දට ඉන්න පාඩුවේ ඒගොල්ලෝ. අම්මා. ඇතිනේ. රත්නායක තියන්න. හරි 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 දැන් නෝදන්නේ නැහැ දැන්. අයියලා ඉන්නවා. लंका जीवित पुलिस जी प्रत्येक रोहले
ओगे जीवित अवधानम स्वामीनी मागे सेवा दा क्या मेनू है डेडी पुलिस सारस्ता लाभ देने से करवा दिखाने नहीं ला सकता स्वामीनी इलाक्ष दिशा नायक के न मैं सहकार उठती ने चौदना आवे अनवसर गिनिया व्याक लंगता बागे नहीं एक गिनिया व्याक क्या पानते जाते एप्पल आबादी नहीं के वरदक स्वामी ये वाक्यम स्वामी नहीं मामे गरु अधिकार नहीं इल्ला सिटी ने वां बंधनागार निर्दारिन जाते इलाक्ष दिशा नायक के न मैं सहकारु ताबन ले सट स्वामी රස පරීක්ෂක වාර්තාවක් ලබා ගැනීම සඳහා රජයේ රස පරීක්ෂකතුමා වෙත ඉදිරිපත් කරලා තිබෙනවා. එම සංදේශය ඉදිරියේදී මේ ගරු අධිකරණයේ ඉදිරිපත් කරනවා. මාගේ සේවදායක මානසික ආබාධයෙන් පෙර නායක කවුරුන්ව කණ්ඩායමක් විසින් මාගේ සේවදායක වර්ධනය පොරබාගෙන තිබෙනවා කරු ස්වාමීනි යකටොන් 1500ක් තනි පුද්ගලයන් සොරකම් කිරීමට බෑ එහෙන් කරු ස්වාමීනි දඬුවම් දී යුත්තේ මානසික ආබාධයෙන් පෙළෙන මාගේ සේවදායකට නොව පොලිසිය විසින් තවමත් අත්රගොන් නොගත් ඒ කණ්ඩායමටයි मारत विसीतुनवन तेक् सखकर रक्षित बंधनागार गतकर्णवेम सखरुगे मानसिक सौख्य परीक्षा किरीमट अंगोटपीठ मानसिक वैद्य विद्यार्थी नेट मुकुट वैद्य वार्ता मे मुसावेटी दीपात किरीमट नियोग कर सत्कार एक के भेद जन्मा किया ने वो मरवाई किए ने कितने में थावम जीवत तेंडा आई थी आकूट थी ना ये ने के उन लिंका मटा रे खट्टा ऐरी होती अपने मुख तक करान हाँ तेरे को मत तो कर काई ने ना आर भी किसी देगर काल बले नहीं बा ये वैदिक चबुलट टले डीरे में नहीं आने मारे मेरे नोनी ये मरता मास करण दया परिश्रम कर पांग अंडुव तिबिद्य आता पुच्छ गड्डे अंडे पा आर भी भाई विन पा किसी मदे ओक्को मंबल करना मैं बे इलंग कोल का मटेंडो ने इलाक सब वैली का मगी आके न पनीडे आरके न वितरा කද්ද ළමයෝ බලාගෙන හිටියේ ඉන්න නැතිමනේ ඔබතුමා අනිකේ වින්න කියලා මම මේ හදිසි කෝල් එකක හිටියේ ආරංචි ආවනේ මොකද්ද ඉලක්ෂ ඉලක්ෂ මාධ්‍ය වේදිකාවක් විතරක් නෙමෙයි මගේ ළඟම හිටවතේ
හැම අමාරු අවස්ථාවක මට මොකක් හරි ප්‍රශ්නයක් ඇති වුණොත් සහෝදරයෙක් වගේ මට උදව් කරපු මිනිහ ඉලක්ෂ ගොඩක් කැපවීමෙන් යාගේ වැඩේ කරා මාධ්‍ය පැත්තේ විශේෂයෙන් මේ නගරේ වෙනවා ඒකම තේ කරන්න බෑ ඔය සිද්ධිය වෙන්න පය දෙක තුනකට කලින් මං හම්බ වුණා ඔව් මට දැනගන්න ඕනුනේ කවුද මේ අපිටත් උඩින් නටන්න හදන රවුඩි බේබි කියලා මොකද මං දන්නවා ඉලක්ෂ දන්නවා කියලා ඒගෙන යම කිව්වේ නෑ මිනිහා තොට මේ දරුවා හදිසියෙම ආවේ ඉලක්ෂ එක්ක රිමාන්ඩ් බාරේට අරන් ඉන්නවනේ අපේ සුළු සේවකේ මිනිහට දෙන චෝදනාව යකඩ ටොන් 1500ක් ඉස්සුවා කියලා ඒක කීයටවත් වෙන්න බෑ කියන මතේ තමයි මම හිටියේ ඊට පස්සේ අපි ඒ ගැන හොයන්න ගත්තා හෙව්වා හම්බුණා ඔබතුමාගේ පක්ෂේ මන්ත්‍රීවරු දෙන්නෙක් තමයි වැඩේ කරලා තියෙන්නේ මන් දන්නවා ඔබතුමාගේ කිසිම අනුදැනමකින් තොරව තමයි මේක උනේ ඒ හින්දම මේක ඔබතුමාට හොඳ නැහැ මෙතන තියෙන ඔක්කොම විස්තර දැන් ඔබතුමාට තියෙන විනය ක්‍රියාමාර්ගයක් අරගෙන ඒගොල්ලන් උසාවියට ඉදිරිපත් කරන්න හැබැයි නොකළු අපිට සිද්ධ වෙනවා මාධ්‍ය දැනුවත් කරන්න ඊට පස්සේ මේකට මැදිහත් වෙන්න මොකද හිතන්නේ क्रियात्मक කිනාගේ මිස් කවුද මං එයාගේ කවුරුත් නෙමෙයි අතර මං එයාව අඳුරන්නේත් නැහැ මේ හැබැයි යාට වෙඩි තියනවා මම දැක්කා ඒ කියන්නේ මිස් එතන ඉන්නකොට තමයි යාට වෙඩි තිබ්බේ දැන් ඒ කියන්නේ යාට වෙඩි තියනකොට මං හිටියේ හරියටම එයාගේ වාහනේ ඉස්සරහින් මං හොඳටම දැක්කා මගේ කාර් එක එහා පැත්තේ හිටපු මිනිස්සෙක් තමයි දුවගෙන ගිහලා ඉලක්ෂයට වෙඩි තිබ්බේ මිස් ඒ වෙඩි තිබ්බයි කියනවා අඳුරන්න පුළුවන්ද කොමරට දැක්කත් අඳුර ගන්න පුළුවන්. ඒක ලාවේ මොකෙද? ඒගොලු ගියෙත් මං හිතන්නේ මෝටර් බයික් එකේම තමයි. ඒ බයික් නම්බර එක අඳුර ගන්න පුළුවන්ද? මං එච්චර එකක් නම් දැක්කේ නෑ. හැබැයි වෙඩි තියපු මිනිස්සයා විනාඩියක් විතර මගේ කාර් එක එහා පැත්තෙන් හිටගෙන හිටියා. ඇතරම උනේ අපි රේල් ගේට් එක ළඟ නවත්තගෙන හිටියා. මගේ වාහනේ තිබුණේ ඉස්සරහින්. පොලිස් ජීප් එක තිබුණේ හරියටම මගේ පිටිපස්සෙන්. ඒක පාරටම මගේ කාර් එක ළඟ හිටපු මිනිස්සෙක් දුවගෙන ගිහිල්ලා පොලිස් ජීප් එකේ හිටපු කෙනෙකුට වෙඩි තිබ්බා. මං නිවුස් වල තමයි දැනගත්තේ ඉලක්ෂ දිසානායක කියලා. ඒ වෙඩි තියපු කෙනාව අඳුර ගන්න පුළුවන්ද මිස්ටර්? උඹට දැක්කොත් අඳුර ගන්න පුළුවන් එහෙම ප්‍රශ්නයක් නැහැ. අපිට එයාගේ රූපයක් ඇඳ ගන්න අවශ්‍යතාවයක් වුණොත් මිස්ටර් පුළුවන් අපිට උදව් කරන්න? හැබැයි යා මාස්ක් එකක් දාලා හිටියේ. කොණ්ඩේ ඇස් දෙක ඇඳගෙන හිටපු විදිය ඒව මං හොඳටම දැක්කා. සමහරට මට පුළුවන් වෙයි. එයා අපි අඳින චිත්‍රයෙන් පුළුවන් නේද මිස්ටර් අඳුර ගන්න සාමාන්‍ය. මට පුළුවන් විදිහට මම විස්තර කරන්නම් ඉතින්. උපුල් මේ මිස්ගේ විස්තර ටිකක් ගන්න. ඒගම කන්ටැක්ට් නම්බර් එකකුත් ගන්න. මිස් අපිට ඕනේ වුණොත් අපිට මිස් උදව් කරන්න ඕනේ. හරින් ප්‍රශ්නයක් නැහැ. මම මේ ආවෙත් ඇත්තට මේක පොඩ්ඩක් බලන්න කියලා. සමාවෙලා අයිඩෙන්ටි කඩ් එක දෙනවා මිස් පොඩ්ඩක්. මේ මට
ලෙඩාගේ විස්තර පොඩ්ඩක් දැනගන්න පුළුවන් වෙයිද නැහැ නේද? Sorry miss. ඇත්තම කියනවා නම් miss අපිට ඒක ගැන කියන්නත් බෑ. අපි කියන්න දන්නේ නැහැ. Miss මේ මිස්ගේ කන්ටැක්ට් නම්බර් එකකුත් දෙනවද අපිට? හරි. මම මගේ කාඩ් එක දීලා යන්න. එයාට සිහිය ආවොත් හරි එහෙම මගෙන් වෙන මොන හරි උදව්වක් ඕනේ වුණොත් මට කතා කරන්න. මේ තොරතුරු ටික අපිට හරිම වැදගත්. ඒක නිසා මිස් වාපි ඉක්මනට කන්ටැක්ට් කරගන්න. හරි. බොහොම ස්තුතියි. හරි. Thank you miss. හරි. ගිහින්. පෙනෙන දකින යථාර්ථය සහ මායාව මත ජීවිත දෝලණය වන බව අප සියල්ලන් දනිමු. කටුක යථාර්ථයට වඩා සිහින මායාවට අප වඩාත් රුචිකත්වයක් දක්වන්නේ එහි ඇති මිහිරියාවට රුචි බැවිනි. විකුම් සිරි මායාව යථාර්ථයක් කරගනිමි. ජීවිතයේ ඉදිරියට රැගෙන යයි. සමබර නොවන මානසික මට්ටම වුවද විකුම් සිරි තම ඉලක්ක වෙනුවෙන් කැපවේ. එහෙත් අවිනිශ්චිත හෙට දවසේ විකුම් සිරිගේ ජීවිතය කෙසේ නම් විසඳේද? තම වෘත්තීය වෙනුවෙන් ජීවිතයේ බොහෝ දේ කැප කරන ඉලක්ෂ දිසානායකට තවදුරටත් සබහාදාම සමග ගනුදෙනු කිරීමට අවකාශය ලැබේද? විශාකාගෙන් වෙන්වුණු ඩොමිනික් තම සෙල්ලක්කාර ජීවිතයේ ඊළඟ හැරවුම් ලක්ෂ්‍ය ලෙස තෝරාගන්නේ කවුද? විශාකාගේ දේශපාලන අනාගතය ඇය පැතූ ආකාරයෙන් සාක්ෂාත් කරගැනීමට හැකියාව ලැබේවිද? මදුෂානිගේ මරණයට වගකීම ගත යුත්තන් වෙනුවෙන් නීතිය තවදුරටත් ක්‍රියාත්මක වේවිද? පිටරට සුළං පහස විඳීමට උත්සාහ දරන ඇන්ඩාගේ එම ප්‍රාර්ථනය කෙසේ නම් ඉටු වේද? දින සති මාසවලින් කාලය ගණනය කරන ලැබුවද බොහෝ විට කාලය ගෙවෙන්නේ තප්පරවලින් බව අප අමතක කර ඇත. එසේ ගෙවී ගිය තප්පර එකතුවෙන් මේ වන විට මාසයක් සම්පූර්ණව ඇත. හෙට සිට අප රස විඳින්නේ තුම්පනේ ලෝකය තුළ මාසයක් ඇවෑමෙන් ඔවුන් අත්විඳින සිදුවීම් සමුදායකි.